අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දින නියමයක් නැතුව තැපැල් ඡන්දයේ කල්යයි මුදල් නැතුව තැපැල් ඡන්ද පත්‍රිකා සහ ලේඛන මුද්‍රණය බෑ ගංගානි කියයි මුද්‍රණාලාධිපතිනිය කරන්නේ කුමන්ත්‍රණයක් නිරීක්ෂකීන්ගේ චෝදනා ගංගානිට බලපෑමක් ජවිපෙහෙලි කරයි පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංවිධාන කොමිසම හමු වෙයි මැතිවරණයේ කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ සජබය ජනතාව සමග පාරට බැසීමට සූදානම් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලිපියක් ඡන්දය ඉල්ලා නිදහස් පක්ෂයත් පාරට බෙහෙත් වලට සල්ලි නැත්තේ සත්කම් කල්යන්නේ ගල්ලඟුරු නැව් මුහුදේ කල්ගත කරන්නේ සල්ලි නැති බව පෙන්වමින් ඡන්දය කල් දාන්නද අද ටෙලිවැකියෙන් ඖෂධ ආනයනයේදී පස් ගුණයකටත් වඩා වැඩියෙන් ගෙවලා සියලු ශල්‍ය කර්ම අත්‍යවශ්‍යයි සෞඛ්‍යමතිගේ ප්‍රකාශය ඉල්ලාස් කරගත යුතුයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනා ඖෂධ හිඟයේ බරපතලකම කියන රජයේ ඖෂධ වේදීන් පොදුජන පෙරමුණේ මංගල රැළිය 24 වනදා අනුරාධපුරයේදී කළ වැඩගෙන කියන සජිත් ඉදිරිය දිනන හැටි කියයි වැරදි පිළිගත්ත ඩලස් සහස්පුර අත්වැරදීමේ උණ්ඩ යුද හමුදා සමාජිකින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට දේශීය පුවත් වෙතටයි ප්‍රථමයෙන් අවධානය 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මේ අතර මැතිවරණයේ කල් දැමීමට රජය දරන උත්සාහයට විරෝධය පළ කරමින් ජනතාව සමග පාරට බසින බව විපක්ෂය පවසනවා. එළමෙන පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමට ආණ්ඩුව විවිධ උත්සාහ දරමින් සිටිනවා. මැතිවරණයට භාණ්ඩාගාරයේ මුදල් නැති බව පැවසීම, කොමිසමේ සමාජිකින්ට එල්ල වූ මරණ තර්ජන, PSM චාල්ස් ඉල්ලා අස්වීම, ජනාධිපතිවරයා අදාළ ඉල්ලා අස්වීම විටක ප්‍රතික්ෂේප කර යලි පිළිගැනීම, අමාත්‍යංශ ලේකම්වරුන් නිකුත් කළ චක්‍රලේඛ වැනි දෑ ඡන්දය කල් දැමීමේ විවිධ උපාය මාර්ග ලෙස ගත හැකි. මේවන් විට එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ රජයේ මුද්‍රණාලාධිපතිනිය සිදු කළ ප්‍රකාශයත් සමගයි. මුදල් ලබාදීමට කටයුතු කළේ නැත්නම් මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ලබාදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ කොමිසමට දන්වා තිබුණා. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් මුද්‍රණාලාධිපතිනියගත් මෙම තීරණයත් සමග අද පෙරවරුවේ මැතිවරණ කොමිසම සිළු දේශපාලන පක්ෂ නියෝජිතින් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබුණා. කියන්නේ හෙට දිනේදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හරිනවා කියලා කලින් අපිට දැනුම් දීලා තිබුණා. අද ප්‍රකාශ කර හෙට දිනේ බෙදා හැරීම කරන්න වෙන්නේ. ඒක මුදුම ලැහුණාද ඇයි හෙට දිනේ එහෙම අත්හිටවන්නේ කියලා? නෑ ඒක කිව්වා පැහැදිලිව විස්තර කළා කිව්වා මොකද රජයේ මුද්‍රණාලයෙන් කිව්වා කියලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් නැතුව ඒ සිදු කරන්න බෑ කියලා ජනාධිපතිවරයා කොමිසමට මැතිවරණ පවත්වන මුදල් දෙන්න ඕන ජනාධිපතිතුමත් ව්‍යවස්ථාව මෙතන උල්ලංඝනය කරලා තියෙනවා ඉතින් මෙතන කියලා තියෙන ඡන්දෙට බයි පරදින විත්තිය දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්නවා මේ මැතිවරණේ පරාජය වුණාම ජනාධිපතිකමෙන් අයින් වෙන්න යනවා කියලා එක ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව එළියට දැම්මා ඉතින් දෙවෙනි එකටත් අවස්ථාව තමයි මේ පාදගන්නේ අපි විශේෂයෙන් දැන් අපිට තියෙන්නේ ජනතාවත් එක්ක පාරට බහැලා මහජන අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳගන්න අපි කියනවා රජයේ මුද්‍රණාලාධිපතිත් මේකට විශේෂ අවුල් කංගුකරුවා වෙච්ච නීතිපතිවරයා මේකට වග කියන්න ඕන නීතිපති නිසි නීති උපදේශ මේකට ලබා දෙන්නේ නැහැ ඒක නිසා අපි වහම බලකිරීමක් කරනවා මේ රාජ්‍ය නිලධාරීන්ගේ කොමිසමට ගෙනල්ලා මීට අදාළ නෛතික පියවර අරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වහම පියවර ගන්න රටේ බණ්ඩාගාරයේ හිල්ලෙච්චි මුට්ටිය බාර දීලා ඉවරලා මේක බංකොලොත් රාජ්‍ය රණලි කුමසිංහ මහත්තයාට දීලා ඉවරලා රණලි කුමසිංහ මහත්තයාගෙන් සල්ලි ඉල්ලුවට හරියනවෑ සල්ලි දෙන්න සල්ලි තියෙන්න බෑ මැතිවර කොමසාරිස්තුමා කළා තිබුණ සාකච්ඡාවේ उत्साह
හැම උත්සාහයක්ම ගන්න මේ මැතිවරණය තියන්න. මැතිවරණය පවත්තන්නේ නැහැ කියලා තමයි තේරෙන්නේ. අපිට වෙන විකල්පයක් නැහැ. අපි යනවා මහජන අධිකරණයට. කරන දෙයක් නැහැනේ. ඉතින් මහජනයට මේ පරිවර්ත යවනවා. සමග ජන සන්ධානයේ අඩියට අනික විපක්ෂයේ අඩියට අපි කියනවා ලෑස්ති වෙන්න මහා පාර සඩනට. ඡන්දෙනම් තියෙන එකක් නැහැ. තමුන්නාතරට මුදල් නැත්නම් මේ මැතිවරණේ කැදෙවෙයි. මේ වත්මන් රජයේ කරුණාකර පැහැදිලි කියනවා කියන්නේ මේ මැතිවරණේ ඇයි කැදෙවෙන්නේ? සල්ලි දෙන්න බැරි නම් මේ මැතිවරණේ කැදවලා මේ රටේ ජනතාව අන්ත අසරණ කරයි. රාජ්‍ය නිලධාරීන් මේ මැතිවරණයේදී තමන්ට ලැබෙන වරප්‍රසාද මත තමන්ගේ සේවාදීගු මත එහෙම නැත්නම් තමන්ගේ උසස් වීම මත කටයුතු කරන්නට එපා. ඔබ අද ගන්න තීන්දුව මත ඔබේ අනාගතයට වඩා ඔබේ රටේ අනාගතේ ඔබේ දරුවාගේ අනාගතේ තීන්දුව වෙන්න පුළුවන් නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ තීන්දුවක්. විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි මේ දක්වා කිසිදු මැතිවරණයකදී මුදල් ගෙවා අවසන් වූ පසු චන්දපත්‍රිකා මුද්‍රණය කියන එක සිදු වෙලා නැහැ. මේ දක්වා හැමදාම සිදු වෙලා තියෙන්නේ පසුව ගෙවන පදනම මත චන්දපත්‍රිකා මුද්‍රණය කිරීම. හැබැයි මේ මොහොතේ දේශපාලනික වශයෙන් මුද්‍රණාලාධිපතිට එල්ලවන බලපෑම මත ඇය විසින් මේ චන්දපත්‍රිකා මුද්‍රණය නවත්වා තිබෙන බව තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ. මේ අතර මෙම සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසු අද පස්වරු 4 පමණ වන විට මැතිවරණ කොමිසම පැවසුවේ තැපැල් ඡන්දය කල් දැමීමට තීරණය කළ බවයි. මැතිවරණයේ පැවැත්වීම වළක්වාලන්නට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සමගි ජනබලවේගය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් බාර දුන්නා. ගෝඨාභය රාජපක්ෂ පළවා හරින්න ආවට වඩා දරුණු අරගලයක් මේ රටේ ඇති වෙනවා. ඒ නිසා වහම මේ මැතිවරණය කල් දාන්න ලෑස්ති වෙන්න එපා. මේක මාර්තු මාසයේ නවින්දර පවත්වන්න අවශ්‍ය මුදල් ටික මැතිවරණ කොමිෂන්ට ලබා දෙන්න කියන එක තමයි අපි ආණ්ඩුවට කියන්නේ. බැරි වෙලා හරි මේ ආණ්ඩුව විරුද්ධව මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කරොතින් සමගි ජන බලවේගය හැටියට අපි ජනතා අරගල කරලා පාරට බැහැලා අරගල කරලා අනිවාර්යයෙන්ම ජනතා වෙනුවෙන් රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි හඬ නගනවා. රජයේ මුද්‍රණාලාධිපතිවරිය ජනාධිපති මන්දිරයට කැඳවා සිදු කළ බලපෑමක් මත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර ඇති බවට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. රාජ්‍ය නිලධාරියෙක් හැටියට රජයේ මුද්‍රණාධිපතිතුමිය කටයුතු කරන්න ඕන අපේ රටේ ජනතාව වෙනුවෙන්. මේ වෙලාවේ මුළු රටක්ම බලාපොරොත්තු ඉන්නවා මේ පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් නියමිත පරිදි පවත්වයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා අවශ්‍ය කරන අවකාශය ලබා දීලා තියෙන මැතිවරණ කොමිසමට. ඒ නිසා දැන් රජයේ මුද්‍රණාලය කළ යුතුව තියෙන්නේ ඊට අවශ්‍යව මැතිවරණ කොමිසමට අනුව කටයුතු කරන එක. මොකද මැතිවරණ කොමිසමේ කටයුතු වලට බාධා වෙන ආකාරයට කටයුතු කිරීම දඬුවම් ලබන්න පුළුවන් වරදක්. මැතිවරණයට බැලට් পেපර් තියෙනවා. print කරන්න විතරයි තියෙන්නේ. ඉතින් තින්තක් තියෙනවා. ඒ සඳහා විශේෂ කාර්ය මණ්ඩලයකුත් වෙනම ඉන්නවා. වෙනත් මුද්‍රණ කටයුතු මේ වෙලාවේ කරමින් තියෙනවා නම් දැන් මේක විතරක් අතර වෙන්නේ කොහොමද? මුද්‍රණ කටයුතු ආරම්භ කරලා අතරමඟ නැවැත්තුවා කියන්නේ අනිවාර්ය බලපෑමකට ලක් වෙලා තියෙනවා. රජයේ මුද්‍රණාලාධිපතිතුමිය අපිට ආරංචි හැටියට ජනාධිපති මන්දිරයට කැඳවලා තියෙනවා. කැඳවලා කරපු බලපෑමක් මේ තියෙන්නේ. මීට කලින් අපි දන්නවා හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් අන්තිමට කිව්වා ඔහු ආතතියට ලක් වෙලා තිබ්බා කියලා. අපිට දන්නේ නැහැ දැන් මේ රජයේ මුද්‍රණාලාධිපතිතුමියත් මේ මැතිවරණ ඉස්සර ආතතියට ලක් වෙලා ඉන්නේ කියලා. හැබැයි ආතතියට ලක් වුණත් මොකක් වුණත් එතුමිය වග කියන්නේ මෙරට ජනතාවට. අපි කියන්නේ එතුමියට මේ බලපෑම් වලින් තොරව මහජනතාව වෙනුවෙන් මේ ඡන්දේ පවත්වන්න කටයුතු කරන්න මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලා හිටන්නේ එතුමිය කැඳවලා අනිවාර්යයෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න. මැතිවරණයක් ලබා දුන්නේ නැත්නම් පාරට බහින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. යාපනයේ ප්‍රදේශයේදී පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා. මේ මැතිවරණය කල් දාන්න රයිලි කොමසික මාත්‍ය ගහන්න දින හැම ගැටයක්ම ගහලා තියෙනවා. සල්ලි නැති බණේම තමයි කියන්නේ. හැබැයි යාට නිදහස සමරන්න කෝටි 27ක් දෙන්න පුළුවන්. ඒක ඉතින් දැන් අද වෙනකොට තියෙන தত্ত্বය මේ 19 වෙනිදා වෙනකොට අපිට තැපැල් ඡන්ද පොල ටික අපේ ගමට එන්න ඕනේ. 19 වෙනිදා වෙනකොට ඒ තැපැල් ඡන්ද ටික බෙදන්න ඕනේ ගෙවල් වලට තැපැල් කන්තෝර වලින්. දැන් දිස්ත්‍රික්ක 4ක තැපැල් ඡන්ද ගහලා තියෙනවා. ඉතුරු දිස්ත්‍රික්ක 18 තැපැල් ඡන්ද ගහලා නැහැ. ඉතින් හදන්නේ තැපැල් ඡන්ද ටික නොගහ මේ ඡන්දේ කොහොමද කල් දාන්නේ කියලා තමයි උත්සාහ කරන්නේ. අපිට ඕනේ මාසික ආදායමෙන් එක දවසක වියදමක් තමයි මේ මැතිවරණයට යන්නේ. නමුත් ඒක දෙන්නෙත් නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ කොතනින්ද මේක නතර වෙන්නේ කියලා. අපි කිව්වා වගේ අනිවාර්යෙන් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ඡන්දය ලබා ගැනීම සඳහා පාරට බහින එක තමයි අපිට කරන්න තියෙන දේ. ඉදිරියේදී එන සියලුම මැතිවරණ ජය ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. බලයක් නැතිව රට වෙනුවෙන් තමන් කළ සේවය ඔහු මෙහිදී සිහිපත් කළා. කොවිඩ් ප්‍රශ්නය බරපතලව ක්‍රියාත්මක වෙන කාලේ මම ලක්ෂ 30ක් 40ක් වටිනා උපකරණ මේ පුත්තලම රෝහලට ලබා දුන්නයි කියන එක මම බොහොම ආඩම්බරෙන් මතක් කරා. රජයේ පාසල් 22කට ලක්ෂ 178ක් වටිනා
කම්පියුටර් ස්මාර්ට් බෝඩ්ස් ප්‍රින්ටර්ස් පරිත්‍යාග කරලා තිබේ. මම මේ විපක්ෂයේ ඉඳගෙන බලයක් නැතුව කරපු වැඩ ලයිස්තුව කිව්වේ මෙන්න මේ කාරණා. ඔබලා හොයනවනම් මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට වෙනසක් ඇති කරලා කාවද ගේන්න ඕනේ කියන ප්‍රශ්නෙට උත්තර හොයනවනම් අපි ඔප්පු කරලා තියෙනවා මිත්‍රවරුනි රාජ්‍ය බලයක් නැතුව ආණ්ඩු බලයක් නැතුව ජනාධිපති අගමැති ඇමති රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු නැතුව රටට වැඩක් කරලා පෙන්නලා තිබෙනවා අපේ සක්වල වැඩසටහනෙන් හුස්ම වැඩසටහනෙන් අපි කරලා තිබෙන වැඩ ටික හොඳට හිතට ගන්න අනිවාර්යෙන්ම පළාත් පාලන ආයතන අතිමහත් බහුතරයක් දිනනවා දිනනවා ඒකාන්තයි එතනින් අතර වෙන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයක් දිනනවා ජනාධිපතිවරණයක් දිනනවා ඔබගේ ආශිර්වාදයෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ජන රැළිය එළඹෙන 24 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා ජන රැළිය පැවැත්වෙන්නේ අනුරාධපුරයේදී इधरे फलात पालन मैतिवर्ण संबंधी वो साकाचवक अद श्रीलंका पदुचन पेरमुनु पक्ष कार्यालय दी पवेत्वना ए श्रीलंका पदुचन पेरमुने नायक बैसिल राजपक्षगे प्रधानत्वे रसवे ननतुरुव मंत्रीवरु मेलेस मातिट अदहस पलकला कोहमारे अपि दिनना मे मैतिवर्णी වැඩිම මන්ත්‍රී සංඛාවක් අපි තමයි පොහට්ටුව තමයි දිගන්නේ මේ මැතිවරණ. පළවෙනි මංගල රැළිය අනුරාධපුර පැවැත්වීමටත් තීරණය කරා මැතිවරණයට සූදානම් අපි ගමට යනවා අපි රැස්වීම තියෙනවා අපේ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. ජාතික ජනබල වේගය කියනවා ඒ අයට තමයි වැඩි රැල්ල තියෙන්නේ කියලා. ඔව් රැල්ල තියෙනවා චන්දනෑනේ. 100%ේ කට්ටිය කියලා මම කතා සහෝදරයා. කොහොමත් 80%කට වඩා තේරීපත් වුණ රාජසභා නියෝජිතයෝ ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපිට. මැතිවරණයකට යනවාද කවුරු පරදින්න? මං අහලා නැහැ කවුරුත් එම් පරදින්න යනවා. ඒ අය කියනවා 103ට බය වෙලා කිරිද? අපි බය වෙලා නැහැනේ. බය වෙන්න ඕනද 103? පක්ෂයක් විදියට අපි කවදාවත් මැතිවරණ නවත්තලා නැහැ. අමාත්‍යංශ විදියට මම කියන්න ඕන දැන් අපි දන්නවනේ බණ්ඩාගාරේ අපිට මුදල් දෙන හැටි. ඉන්දන නැව ඇවිල්ලා බලාගෙන ඉන්න ඕන බණ්ඩාගාරේට මුදල් එනකම්. අපි මේ මුල්‍ය අර්බුදේ අපි දකිනවා ජන ජීවිතයට අවශ්‍ය කරන කටයුතු කළමනාකරණය කරගන්න බණ්ඩාගාරේට පුළුවන් නම් මං හිතන්නේ මැතිවරණය තියන්න සුදුසු කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් අපේ වනේ මේ කොපි කරලා කරන්නේ අනිත් අය. එහෙනම් දැන් අපි අලුත් විදිහක් ගැන කල්පනා කරුවා. මේක වනේ ඔලු පිළි ගණන් කරන concept එක නෑ. නෑ ගණන් කරනවා. ගණන් කරන්න ඕන දැන් ගණන් කරුවා. පුඩින් ගම්මා වැලි පෙන්න ගත්තොත් පිටි. නෑ එහෙම වැලි පෙන්නේ නෑ. කවදාකවත් අපේ වැලි පෙන්නලා නෑ. ඔය ඔය හුවක් රැස් තියෙන පුටු දාලා තියෙන්නේ. යාර 100ක් මීටර් 100ක් 50ක් 75ක් පුටු තියලා තියෙන්නේ. වැලි වැහෙන. අලුත් පණ රැස් 24 වෙනවා. අනුරාධපුරේ. අපිට හොඳට තියන්න පුළුවන් තිටෙන්ද අපි තියන්නේ. සල්ගාදුවේ. මන් දන්නේ. ඒක ඒ නායකයා තමයි තීන්දුව කරන්නේ. කුරුණෑල ගැන අහන්න මං කියන්න. දූෂණයට විරුද්ධව අද රට තුල යුද්ධයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ පෙරුම පවසනවා. නිදහස් ජනතා සන්ධානයේ වැලිගම පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. රට තියෙන්නේ අමාරු තැනක අපේ හාමුදුරනේ. ඒ වැරද්දිවල කොටස්කාරෝ විදිහට අපිත් ඉන්න සමහර තැන්වල. අපි ඒක නිහතමානීව පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ 225ම හොරු කියලා කියන්නේ. එයි දේශපාලනයට සුදු ඇඳගෙන ආපු මහත්තුරු ශූර චෞරයන් බවට පත් වෙච්ච නිසා. එසා තමයි අපි තීරණය කරේ ආණ්ඩුවේ මන්ත්‍රීරු 38 ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්නට ඕනි කියලා. වැරද්දක් වුණා කියලා පිළිගන්න ඕනි. අපි පිළිගන්නවා වැරද්දක් වුණා. වේදිකාවල බැනලා කයිබාරු ගහලා රට හදන්න බෑ. විශාල වැඩක් තියෙනවා කරන්න රටේ. දූෂණයට විරුද්ධව යුද්ධයක් තියෙනවා. සංග්‍රාමයක් කරන්න වෙලා තියෙනවා. රටේ හොරකම නතර කරන්න. රට කරුණර නායකයාගේ හරි නායිකාවගේ හරි පවුල හිතනවා මේ රටයි කිය අපේ පවුලට කියලා. මේක තමයි විනාශයට පාර කපලා තියෙන්නේ. නිදාස් ජනතා සන්ධානයේ මේ හිතන එකක් නෙමෙයි. ඖෂධ ආනයනයේදී බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසන්නේ ඖෂධ මිලදී ගැනීමේදී ඉතා ඉහළ මුදලක් ගෙවා ඒවා මිලදීගෙන ඇති බවයි. ඖෂධ ප්‍රමාණවත් ලෙස නොමැති බවයි මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ. මේවන විට රට තුල බරපතල ඖෂධ හිඟයක් පවතිනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ක හිඟයක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේ. ශල්‍ය උපකරණවල මෙන්ම තවත් උපකරණ රැසක හිඟයක් මේවන විටත් නිර්මාණය වී අවසන්. එවන් පසුබිමක අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයාගත් එම තීරණය ඇතැම් වෛද්‍යවරු මෙන්ම ජනතාවද දැඩි ලෙස හෙළා දක්වමින් චෝදනා එල්ල කර සිටියා. මේ අතර ඖෂධ
ආනයනයේදී බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙන්වා දුන්නේ. කාබබ්ලටින් කියන ඖෂධය, ඒ ඖෂධයේ ලංකාවේ වෙළඳපොළේ දැන් මේ දවස්වල රෝහලේ කියන වෙළඳපොළේ තියෙනවා. වෙළඳපොළේ මිල සාමාන්‍ය රුපියල් 14,000 18,000 වගේ අතර මුදල් ප්‍රමාණයකට තමයි වෙළඳපොළේ තියෙන ඖෂධය. හැබැයි ඒක ඉන්දියන් රුපියල් වල ඉන්දියාවේ මේක මිල රුපියල් 639 ඉඳලා 1700 වගේ අතර ගන්නවා. ඒක රකා ශ්‍රී ලංකා රුපියල් වලට හැරෙව්වොත් එහෙම ඒක රුපියල් උඩම රුපියල් 5500 වගේ යන්න පුළුවන්. හැබැයි අනි අඩුම ගන්න ගත්තොත් එහෙම රුපියල් 2500 ඉඳලා 5000 වගේ අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ ඖෂධ ප්‍රමාණය තමයි අපේ රටේ රුපියල් 14,000 20,000 අතර මුදල් ප්‍රමාණයට විකිණන්නේ අපේ වෙළඳපොළේ. ලයිට් මාකෙන් කියලා කෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒක ලයිට් බුබියෝකෙන් කියලා. ඒක අතර සාමාන්‍ය ශරීරයේ ඕනම තැනක හිරිවට්ටන්න ගන්න ඖෂධයක්. නිරන්තර කටයුතු වලට පාවිච්චි කරන අත්‍යවශ්‍ය ඖෂධයක්. ඔය ඖෂධ දෙක නිරන්තර කටයුතු වලදී තාම වැදගත් වෙනවා. ඒතර මම කියන්න උත්සාහ කරන්නේ මේ නිරන්තර ඖෂධය රුපියල් 97ක් තමයි ඉන්දියාවේ ඒ බ්‍රෑන්ඩ් එකම වෙන්නේ. හැබැයි ඒක ශ්‍රී ලංකා මුදලට හැරෙව්වොත් එහෙම රුපියල් 400ක් 450 අතර වෙනවා. හැබැයි සෞඛ්‍ය මාත්‍රසේ මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 2500කට පහුගේ කාලේ. එතකොට මේක අපිට පේනවා මෙන්න මේ ඖෂධ බැලුවට පස්සේ මේ හැම ඖෂධයක්ම එහෙම තමයි. මේ ඖෂධයක ඇත්ත වටිනාකම ආනයන කරන්න ඉස්සලා ඒ රටේ වටිනාකම වගේ 3-4 ගුණයක් 4-5 ගුණයක් විතර වැඩි අපේ රට මිලදී අරන් තියෙන්නේ. මේක සම්පූර්ණ වැරද්දක්. මේක වංචාවක්. මේක අක්‍රමතාව මේ දූෂණයක්. ඒගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ. ඒගොල්ලන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වෙන් කරගෙන රුපියල් මිලියනක් වෙන් කරගෙන සාමාන්‍ය ජනතාවට කියලා සල්ලි කරන් නාස්ති ගන්නවා. සල්ලි කරන් ගන්න තියෙන අත්‍යවශ්‍ය වතර කරගන්න කියලා. මුදුම කතාවක්. සල්ලි කරන් ඔක්කොම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි හැමතිරටම අහම කියනවා මේ කතාව ඉල්ලාස් කරගන්න. ඒ කතාවට අභිරුද්ධයි. රෝහල් වල තිබිය යුතු ඖෂධ තිබිය යුතු ප්‍රමාණයෙන් නැති බවයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසන්නේ. දැන් අද වෙනකොට තවත් ඖෂධ ඉතා විශාල ප්‍රමාණයක හේගයක් තියෙනවා. දියවැඩියා රෝගීන් භාවිත කරන ඖෂධ, හෘද රෝගීන් භාවිත කරන ඖෂධ, වකුගඩු රෝගීන් භාවිත කරන ඖෂධ, අපස්මාර රෝගීන් භාවිත කරන ඖෂධ වල හේගයක් තියෙනවා. එතකොට ඒ ඖෂධ හිග වෙනකොටත් සෞඛ්‍ය මාත්‍යංශය කියනවා නම් ඒ රෝගීන්ට ඒ ඖෂධ භාවිත නොකර ඉන්න කියලා ඒක යුක්තියුක්ත නැහැ. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ඔවුන්ගේ පිළිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙනකම් භාවිත කරනවා. ඒතකොට යම්කිසි මොහොතක ඒ ඖෂධය භාවිත කරන එක නතර කරොත් එහෙම නැවත රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ නිර්වින්දන ඖෂධ යම්කිසි ප්‍රමාණයක් මේ වෙනකොට සෞඛ්‍ය මාධ්‍යංශයට ලැබිලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තිබිය යුතු ඖෂධ තිබිය යුතු ප්‍රමාණවලින් මේ වෙනකොට නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නය. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ශිෂ්ට සම්පන්න සමාජයක වැදගත්ම සාධකයක් වනුවේ අවමානයට පාත්‍ර වෙන්නේ නැතුව ජීවත් වීමට ඇති අයිතිය. අවමානය කියලා කියන්නේ හියුමිලියේෂන්. මහාචාර්ය මාර්ගලිත් ඔය අවමානය කියන සංකල්පයට මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙනවා. අවමානය යනු කෙනෙකුට තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් කියලා හිතෙන දැනෙන ඕනෙම ක්‍රියාවක් කියලා. දැන් බලමු ඔබත් මමත් ජීවත් වෙන මේ සමාජය තුළ අවමන් විඳින්නේ නැතුව ජීවත් වීමට ඔබටත් මටත් අයිතියක්, ක්‍රමයක්, සිස්ටම් එකක් තියෙනවද කියලා නේද? උත්තරය නෑ. ඔව්, කිසිසේත්ම නැත යන්නයි නේද? ඊට කදිම උදාහරණේ තමයි මේ ඖෂධ හිඟේ සහ සත්කම් කල්යාම. ඖෂධ හිඟේ සහ සත්කම් කල්යාම බලපාන්නේ කාටද? රෝගීන්ට. රෝගියා යනු කවරෙක්ද? රෝගියාට ඇති අයිතිවාසිකම් කුමක්ද නේද? දල අර්ථ නිරූපණයකට අනුව රෝගියා යනු සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න පුද්ගලයා. තුවාල ලබා හෝ රෝගී තත්ත්වයක් මත බාහිරව හෝ නේවාසිකව ප්‍රතිකාර ගන්න පුද්ගලයා රෝගියෙක් කියලා හඳුන්වනවා. ප්‍රතිකාර ලබන්න කායික හෝ මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පිළිගැනීම තමයි සෑම රෝගියෙකුටම ගෞරවය අයිති බව. සෑම රෝගියෙකුටම සමාන ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය ඇති බව. රෝගියෙකුට අනවශ්‍ය අපහසුතාවයක් නැතිව ප්‍රතිකාර ලැබීමේ අයිතිය ඇති බව. සෑම රෝගියෙකුටම තම ප්‍රතිකාර ක්‍රමයේම ඒ සඳහා ගතවන කාලයත් දැන ගැනීමට අයිතියක් ඇති බව.
අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලැබීමේ අයිතියත් රෝගීන් සතුයි. ඒ වගේමයි ජාතිය වර්ණය ආගම ආබාධිත බව ලිංගිකත්වය මෙයාදී කිසිවක් සලකන්නේ නැතිව ප්‍රතිකාර ලැබීමට සෑම රෝගියෙකුටම අයිතියක් තිබෙනවා. ඒක තමයි ජාත්‍යන්තර පිළිගැනීම. තවත් බොහෝ දේ තියෙනවා ජාත්‍යන්තරයේ පිළිගත්. අපි ওই ටික විතරක්වත් බලමුකො නේද? අපේ රටේදී රජයේ රෝහල් තුලදී මේ කියන අයිතිවාසිකම් ලැබීම නිකන් ප්‍රහසනයක් විහිළුවක් වගේ නේද? එහෙම නේද? වසර ගණනාවක සිට හෘද රෝගීන් ඉන්නවා සත්කම් පෝලිමේ. සමහරුන්ට සත්කම සඳහා ලැබුණු දිනයට පෙර හදවත සදහටම නතර වෙන අවස්ථා එමටයි. තවත් සමහරුන්ගේ ගේ දොර ඉඩකඩම් උගස්කර හෝ විකුණා තම සත්කම් සිදු කර ගන්නවා. විශේෂයෙන් අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම සත්කම්බල ඇත්තේ පෝලිම් ක්‍රමයක්. විශේෂයෙන් වකුකඩු සත්කම් ඇත්තේද දිග්ගු පෝලිමක නේද? දැන් මාතෘකාව සත්කම්. රෝගී වූ අයට රෝග මූලයේ සොයා ගැනීමට හෝ අනතුරටපත් අයෙකුට සත්කමක් එහෙමත් නැත්නම් ශල්‍ය කර්මයක් අත්‍යවශ්‍ය වෙනවා. ඔය 90%ක්ම සත්කම් සිදු කරන්නේ රෝගියාගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් බව අවිවාදාත්මකයි. සමහර සත්කම් වලින් ජීවිතේ බේරගන්ට බැරි වුණත් රෝගියාට යම් යහපතක්. ඒ කියන්නේ වේදනාවෙන් තොරව ඔහුගේ අවසන් කාලය ගත කිරීමට ඉඩ සලස්වා දීම තමයි වෛද්‍ය විද්‍යාවේ තියෙන මානවවාදී ගතිය. දැන් ලෝකය මානවවාදීව ක්‍රියා කරද්දී අප ම්ලේච්ඡ යුගයක් කරා ගමන් කරමින් සිටිනවා නේද? ඇත්තම කිව්වොත් ගමන් කරමින් නෙමෙයි ගමන් කරලා තියෙනවා. වඩාත්ම නිවැරදිව කියනවා නම් ශ්‍රී ලංකා මාතාවගේ ගෙල හිර කරලා ලෙඩ ඇඳට ඇදලා දාපු අර මේ දොස්තර පිස්සු පූසො ටික දැන් සමාජ ශිෂ්ට සම්පන්න භවයේ පෙට්ටියට අන්තිම ඇණයක් ගහන්න හදන්නේ. එක පැත්තකින් කුසගින්න මන්ද පෝෂණයේ විරකියාව බඩුමිලි හෙල යාම නේද? ඒවා දරාගන්න බැරි ඒ අපරාධවලට අපේ ජනතාව දැන් බොහෝ වෙලාවට ගොදුරු වෙලා ඉවරයි. පුංචි දරුවන්ට කැස්සට දෙන්න ඕන සිරප් එක නැති තැන්ට රට ඇදලා දාලා නේද? දැන් එහෙම දාපු මජර පාලකින් දැන් මේ නොකළ යුතු කළ යුතු සත්කම් උත්තීර්ණය කරන්න පටන් අරන්. ඖෂධ වර්ග 150කට වඩා හිඟ සෞඛ්‍ය පද්ධතිය. පුළුන් කෑල්ල ගෝස් කෑල්ල නැතුව දැන් වසරකට වැඩි කාලයක ඉඳලා අසරණ වෙලා හඬා වැටෙනවා. දැන් ඒ අතරට ඔය සීසෙරියන් සත්කම් කරන්න පාවිච්චි කරන සමහර හිරිවට්ටන ඖෂධ නිර්වින්දන ඖෂධ ඒවත් නැති තරමටම ඇවිල්ලා. එක දවසක් හෝ ජීවත් වීම වේදනාවක් නැතුව ජීවත් වීමට සෑම රෝගියෙකුටම අයිතිවාසිකමක් තිබෙනවා. දැන් ඒ අයිතියත් අහිමි කරමින් වේදනානාශක ටිකත් හිඟයි. හෘද වකුකඩු මොළය ආශ්‍රිත සත්කම් වලට කවදත් තිබුණු පෝලිම් දැන් තව තවත් දිග්ගැසෙමින් තිබෙනවා. හැබැයි දැන් මේ සියල්ල අතර මෙන්න මෙහෙමත් සැකයක් මතුවෙනවා. බෙහෙත් නැහැ සත්කම් කල් දානවා. ගල් අඟුරු නැව් දෙකක් ඇවිත් ගොඩ බාන්ට සල්ලි නැහැ නේද? අඳුරේ ඉන්න වේවි කියලාත් කියනවා. IMF එකත් ඉතින් පේන තෙක් මානෙක නැහැ නේද? IMF සල්ලි ලැබුණොත් තමයි ඉතින් බඩු මිල අඩු කරන්න පුළුවන් වෙන්නේ නේද? ඒ අතර වාරේ අදහිච්ච අලුත්ම කතාවනේ මොකද්ද? සල්ලි දුන්නොත් චන්ද කාඩ් දෙනවා නේද? සල්ලි දුන්නොත් විතරයි චන්ද පුළුවන් නේද? නැත්තම් චන්ද කාඩ් ගහන්න පුළුවන් නේද? එහෙමනේ අර ගංගානින් ඕන කියන්නේ නේද? දැන් බෙහෙත් ගන්න සල්ලි නැති රටේ, සත්කම් කල් දාන රටේ නේද? ගල් අඟුරු ටික ගන්න සල්ලි නැති රටේ ඉතින් චන්දේ තියන්නේ කොහොමද කියලා නිකන් පෙන්නන්න ගහන පදයක් එහෙම එකක් පේන්ට තියෙනවා නේද? අද ජනතාවට ටෙලිවිකිය මතක් කරනවා ඒ පැත්ත හිතන්න කියලා. මොකද මේ චන්ද කතාව එළියට ආපු දවසේ ඉඳලම මෙයාණ්ඩුව කියන්නේ එදා වේල ජීවත්වෙන්ටවත් සල්ලි නෑ, හරිම අමාරුයි, මාර අමාරුයි, හොඳටම අමාරුයි කියලා නේද? ඒ වුණාට ඉතින් 75 සමරන්න හොඳට අර මේ මුහුද පැත්තට වෙඩි තියන්න නේද? සුපිරි වාහන වලින් එන්න යන්න, උඩුගෝනේ සිට බිමට පනින්න නේද? එතකොට තව මේ කෝටි ගාණක් ඒවට දන් කරන්න පුළුවන් වුණා නේද? ලක්ෂ 18 ජාතික ගීය, රුපියල් 98000 මල්මාලා නේද? එනිසා මේ වෙලාවේ ජනතාව ඒවත් මතක තියාගත යුතුයි කියලයි අද ටෙලිවැකිය මතක් කරන්නේ. බොරල්ල හල්ගහ කුඹුර සහස්පුර නිවාස සංකීර්ණයේදී කාන්තාවක් වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාස සංකීර්ණයේ වැටලීමකට ගිය යුද හමුදා නිලධාරියෙකු සිදු කළ වෙඩිතැබීමකින් අදාළ ඝාතනය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ වැටලීමට හමුදා නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සහස්පුර නිවාස සංකීර්ණයේ සිටි සැකකරුවෙකු තම බාහිරයට ගැනීමට යුද්ධ හමුදා සමාජිකයින් දෙදෙනෙකු එහි ගොස් තිබුණා. එම අවස්ථාවේදී යුද්ධ හමුදා සමාජිකයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් නිවාස සංකීර්ණයේ සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. වෙඩිවැදුණු කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයටපත්ව ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ 25 හැවිරිදි හල්ගහ කුඹුර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාරණියක්. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අදාළ යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනා මෙවන විට බොරැල්ල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඒ අදාළ යුද්ධ හමුදා නිලධාරීන් දෙදෙනා බොරැල්ල පොලිස් ස්ථානයේ මගින් මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම අපරාධ ස්ථානය පරීක්ෂා කිරීම කරනු ලැබුවා අගර මහේස්ත්‍රාත්මා විසින් අද උදෑසන කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මේ සිද්ධිය කුමක්ද මේ හරියට තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු කොළඹ දකුණු කොට්ටාෂ භාර ජිස් පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිස් ස්ථානය මගින් මේ වන විට සිදු කරනු ලබනවා. එපුවත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් අපව බහමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.